ඉතින් කලින් වීඩියෝ ක්ලිප් එකේදී මම සර්ච් එන්ජින් ඔප්ටිමයිසේෂන් කියන්නේ මොකක්ද කියන එක ගැන ඔයාලට පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් අරගෙන ආවා. ඉතින් මේ වීඩියෝ ක්ලිප් එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද සර්ච් එන්ජින් ඔප්ටිමයිසේෂන් කියන දේ අපේ යුනික් වෙබ්සයිට් එකක අපි පාවිච්චි කරන්න පටන් ගන්න කොතනින්ද සහ කොහොමද perform කරගෙන continue කරගෙන යන්නේ කියන දේ ගැන තමයි මේ ක්ලිප් එකේ ඉඳලා අපි කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔයාලට මතකයි මම කිව්වා on page SEO සහ ऑफ पेज एसईओ කියලා කොටස් දෙකක්. ඉතින් මේ ක්ලිප් එකේදී මම කතා කරන්න බලාපොරොත්තු වෙන කොහොමද මේ ඔන් පේජ් SEO කියන ක්‍රමය අපේ වෙබ්සයිට් එකකට අරගෙන එන්නේ සහ කොහොමද අපි ඒක ස්ටාර්ට් කරන්න කියලා. ඔයාලා සාමාන්‍ය වෙබ් ඩෙවලොපර් කෙනෙක් නම් ඒ කියන්නේ ඔයාලා ඔයාලගේම වෙබ්සයිට් එකක් හදලා තියෙනවා. සමහර වෙලාවට ඔයාලට පුළුවන් අපිට ගොඩක් වෙලාවට ඔන්ලයින් ෆ්‍රී ගන්න පුළුවන් වෙබ්සයිට්ස් වලින්. ඒ කියන්නේ ගොඩක් වෙලාවට අපිට ටෙම්ප්ලේට්ස් නිකන් ෆ්‍රී ඩවුන්ලෝඩ් කරගන්න තියෙන තැන් වලින් ඔයාලා ටෙම්ප්ලේට් එකක් ඩවුන්ලෝඩ් කරලා HTML ටෙම්ප්ලේට් එකක් ඩවුන්ලෝඩ් කරලා ඒකේ තියෙන ඩිස්ක්‍රිප්ෂන්ස් ඔක්කොම අයින්කල් ඉවරලා ඔයාලට රිලේටඩ් වෙන විදිහට ඔයාලගේ ප්‍රොඩක්ට් එකට අදාළ වෙන විදිහට ඔයාලා ඩිස්ක්‍රිප්ෂන් ඔක්කොම චේන්ජ් කරලා ඉවරලා සමහර වෙලට ඒ සයිට් එක හොස්ට් කරලා ඔයාලා රීලෝන්ච් කරලා සමහර වෙලාවට දැන් යූස් කරනවා වෙන්න පුළුවන්. ඉතින් නමුත් ඔයාලට තියෙන ප්‍රශ්නයක් තමයි ඒ සයිට් එක ඇයි ඔයාලගේ ප්‍රොඩක්ට් කැටගරි එක යටතේ සර්ච් රිසල්ට්ස් වලට එන්නේ නැත්තේ මොකද කියන එක ගැන සමහර වෙලාවට ඔයාලට පොඩි ප්‍රශ්නයක් තියෙන පුළුවන්. ඉතින් මෙන්න මේකට ඔන් පේජ් SEO කියන දේ ගොඩක් වෙලාවට වැදගත් වෙනවා. මොකද ගොඩක් වෙලාවට අපි තීම් එකක් හදුවට පස්සේ ඒක සර්ච් එන්ජින් ඔප්ටිමයිසේෂන්ස් වලට සපෝට්ද එහෙම නැත්නම් SEO සපෝට්ද අන්සපෝට්ද කියන එක ගැන අපි බලන්න ඕනේ. ගොඩක් වෙලාවට මේක WordPress වල නම් කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට එයාලා යුනිකලි අපිට ඩෙන්ටිෆයි කරලා දීලා තියෙනවා SEO friendly templates කියලා. ඉතින් ඔයාලා theme forest වගේ web develop කරන web templates එහෙම නැත්නම් web developers ලා use කරන templates download කරන WordPress වගේ templates download කරන platform එකක් use කරනවා නම් එහෙම නැත්නම් purchasing online store එකක් web templates වලටම අදාළව තියෙන Envato market එක වගේම theme forest වගේ website එකක් ඔයාලා use කරනවා නම් ඔයාලට පුළුවන් මෙන්න මේ search engine optimization කියන දේ SEO friendly websites මොනවාද web templates මොනවාද කියන එක ගැන ලොකු ಐඩියා එකක් ගන්න. ඉතින් කොහොම නමුත් මෙන්න මේ වගේ ටෙම්ප්ලේට් එකක් ඩවුන්ලෝඩ් කරලා අපි අපේ ප්‍රොඩක්ට් එක අපි සේල් කරන්න ගනිද්දි එහෙම නැත්නම් අපේ ප්‍රොඩක්ට් එකට අදාළව කැටගරිස් ඔක්කොම ඉන්ක්ලූඩ් කරලා ඉවරලා සයිට් එක ඔක්කොම රීවැම්ප් කරලා ඉවරලා හදලා ලොන්ච් කරලා ඊට පස්සේ සර්ච් රිසල්ට්ස් වලට එන්නේ නැත්නම් ඔතනද තියෙන අඩුපාඩුව කියන දේ ගැන මෙන්න මේ ඔන් පේජ් SEO වලදී අපිට කතා කරන්න පුළුවන්. ඉතින් ඔයාලා සයිට් එකේ ටෙම්ප්ලේට් එක එකින් එක අරගෙන බැලුවොත් HTML කියන දේ ගැන ඔයාලා දැනටමත් දැනුවත් වෙලා ඉන්නව නම් හෝ HTML ගැන ඔයාලා ස්ටඩි කරනවා නම් මෙන්න මේ ස්ක්‍රීන් රෙකෝඩ් එක හරියටම බලන්න. මම මේකත් එක්කම ඔයාලට ස්ක්‍රීන් රෙකෝඩ් එකක් දාන්න. කොයි විදිහටමද මෙන්න මේ ඔන් පේජ් SEO වල meta tags එහෙම නැත්නම් meta keywords එහෙම නැත්නම් meta description එක කියන දේවල් කොයි වගේද ඇඩ් වෙන්න ඕන කියලා. අනිවාර්යයෙන්ම HTML tag එකක් තියෙනවා title කියලා. ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් HTML ගැන මම ඉස්සරහට ඔයාලට කතා කරන්න බලාපොරොත්තු වෙන කොහොමද website tag develop කරගන්නේ කොයි ආකාරයෙන්ද කියලා. ඉතින් මෙන්න මේ on page SEO වල මෙන්න මේ HTML title tag එකේ ඉඳලම අපිට පටන් ගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් අපි title එක දානවා නම් අපේ product එකේ නමින් අනිවාර්යයෙන්ම title එකේ add වෙන්න ඕන. සාමාන්‍යයෙන් sun click කියලා දානවා නම් title එකේ sun click කියන නම අනිවාර්යයෙන්ම add වෙලා තියෙන්න ඕන. ඉතින් ඒ වගේම තමයි company එකේ name එකත් title එකේ තියෙන්න ඕන. මොකද page එකෙන් page එක ඒ page එකට අදාළ කැටගරි එකෙන් ටයිටල් එක රීනේම් වෙලා තියෙනවා නම් අපිට ඇත්තටම SEO ෆ්‍රෙන්ඩ්ලි. ඒ වගේම තමයි ඊට පල්ලෙහාට ආවට පස්සේ ඔයාලා දකිනවා meta tag කියලා දෙයක්. ඉතින් මෙන්න මේ meta tag වල තියෙනවා meta description කියලා එක කැටගරියක්. ඒ වගේම තමයි meta keywords කියලා. මෙන්න මේ meta description කියන දේ අපිට අනිවාර්යයෙන්ම සයිට් එකට ඇඩ් කිරීමට අත්‍යවශ්‍ය කාරණාවක්. මොකද අපේ ප්‍රොඩක්ට් එකේ තියෙන දේවල් මෙන්න මේ meta description කියන එක යටතේ අනිවාර්යයෙන්ම describe කරන්න ඕන. ඉතින් මේක සිම්පල් එක පැරග්‍රාෆ් එකකින් අපිට describe කරන්න පුළුවන් නම් මේ meta description එක ගොඩක් valuable. ඊට පස්සේ තමයි තියෙන්නේ meta keywords. මෙන්න මේ meta keywords කියන දේ ගැන අපි හරි අවබෝධයක් ලබා ගත්තොතින් අපේ ප්‍රොඩක්ට් එකට අදාළව එහෙම නැත්නම් අපි මේ page එකේ sell කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ප්‍රොඩක්ට් එකේ ගොඩක් වෙලාවට key features එහෙම නැත්නම් keywords මොනවද කියන එක ගැන ඇඩ් කරන්න ඕන. ඉතින් මෙන්න මේ keywords අපි download කරාද template එක හෝ අපි develop කරන website එකට කොහොමද හරියටම ඇඩ් කරන්න කියලා මම ඔයාලට screen record එකකින් අරගෙන එන්න. ඒ කියන්නේ මම download කරගත්ත template එකක් සහ develop කරද්දි කොයි වගේද මෙන්න මේ meta tags එහෙම නැත්නම් meta keywords meta descriptions ඒ වගේම alt tags ඒ කියන්නේ අපි image එකක් ඇඩ් කරද්දි image එකේ coding එකේ අන්තිමට අපි alt කියන tag එකක් use කරනවා. ඔයාලා html develop කරන්න දන්නවනම් සමහරවිට මේ වෙද්දිත් use කරලා ඇති. මෙන්න මේ වගේ tags කොහොමද හරියටම අපි template එකක් use කරන්න කියලා මම ඔයාලට screen record එකකින් අරගෙන එන්න. ඉතින් අපි ගිහිල්ලා බලමු කොයි විදිහටද මේ වගේ टेम्पलेट एंड डेवलप करा दी ऑन पेज एसईओ सेगमेंट्स कोई भी देर दाबी एनालाइज करला ये वगे लेवल हर एटम कंप्लीट कर गाने की
මං කලින් කතා කරපු විදිහටම කොහොමද අපි HTML template එකක් හරි අපි develop කරන website එකේ හරි මේ on page SEO කියන දේට related විදිහට අපි කොහොමද keywords එහෙම නැත්නම් meta tags ALT tags කොයි විදිහටද අපි use කරන්න ඕන කියන දේ ගැන මෙන්න මේ screen record එකෙන් මං ඔයාලට සරලව පැහැදිලිව කියලා දෙන්න. හරියටම identify කරගත්තොත්ින් ඇත්තටම අපිට මේක හරි simple. මොකද මේක HTML code කරද්දී අපි use කරන method එකක්. ඒ කියන්නේ අපි on page SEO වලදී මොන වගේ දේවල්ද අපේ website එකට include කරන්න ඕන කියන දේ ගැන තමයි මේකෙදි idea එකක් ගන්න ඕනේ. ඉතින් මේකෙදි මම මුලින්ම ඔයාලට පෙන්නන්න title tag එක. ඒ කියන්නේ අපි HTML develop කරද්දී title කියන tag එක use කරද්දී අපි අපේ site එකට අදාළ name එක, ඒ කියන්නේ මේ page එකට අදාළ name එක, main category එක මොන වගේ දේකටද use වෙන්නේ කියන දේ ගැන අපි පොඩි short title එකක් use කරන්න ඕනේ. මෙන්න මේ වගේ. ඊට පස්සේ ඔයාලට පේනවා මම අර කලින් කතා කරපු meta name description කියන meta tag එක. ඒ කියන්නේ මෙන්න මේකෙදි අපි description එකක් අපි එක පරායකින් වගේ add කරගන්න ඕනේ ඒක simple විදිහට. ඒ කියන්නේ අපේ site එකට එහෙම නැත්නම් මේ page එක පිළිබඳව මොන වගේ දෙයක්ද ඒ यूज करना කෙනාට එහෙම නැත්නම් visitor මොන වගේ දෙයක්ද මේ page එකෙන් ගන්න පුළුවන් කියන එක ගැන පොඩි description එකක් one paragraph වලින් වගේ add කරන්න ඕන මෙන්න මේ meta description කියන tag එකත් එක්ක. ඉතින් මෙන්න මේ meta tag එකේ ගොඩක්ම වැදගත් වෙනවා on page SEO දී. ඊට පස්සේ තියෙන meta tag එක තමයි meta name keywords කියන එක. මම අර ඔයාලට කලින් සඳහන් කරා keywords කියන්නේ මොනවද කියලා. අපි search engine එකේ search results වලදී එහෙම නැත්නම් අපි දැනට සාමාන්‍යයෙන් අපි use කරන Google Trends කියන දේවල් ඔයාලට පුළුවන් මොනවද දැනට ट्रेंडिंग तीन कीवर्ड्स मनोवाद के लिए यूज कर रहे थे अपने रिलेटेड ना अपने डेवलप करके ना साइटेड रिलेटेड कीवर्ड्स ना अपने पुलवाम में ना मेटा कीवर्ड्स एक एवा ऐड करन एवा के बताओ अभी प्रमोशन कैंप्स करा दी हम अंदर तक कैंपेन करा दी अपने पुलवाम में ना मैं आप यूज करने कीवर्ड्स रिलेट कर ला मैंने मैं कैंपेन टारगेट करने इतने के कीवर्ड्स एक का पे वेबसाइट के टैली कर ला अपने पुलवाम प्रमोशन वर्ल्ड इंक्लूड करने इतने तेल दी अपने फिल्टर रैंक के मैं नेता साइट के ट्रैफिक का तेक का फिल्टर रेट का तेक का अपने पुलवाम अपने साइट का गूगल सर्च रिजल्ट्स वर्ल्ड ऐड कर गन ඉතින් මෙන්න මේ වගේ ගොඩක් ක්‍රම වේද මෙන්න මේ සර්ච් එන්ජින් වලදී මෙටා නේම් සහ මෙටා ඩිස්ක්‍රිප්ෂන් එයා ඊට පස්සේ මෙටා ටැග්ස් සහ මෙටා කීවර්ඩ්ස් මෙන්න මේ දේවල් එක්ක අපිට ටැලි කරගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ මම ඔයාලට පෙන්නන්නම් සාමාන්‍යයෙන් මෙන්න මේ HTML අපි කෝඩ් කරද්දී ඉමේජ් එකක් අපි දානවා. ඒ කියන්නේ අපි මොකක් හරි යම් කිසි තැනකට ඉමේජ් එකක් ඇඩ් කරාට පස්සේ ඉතින් මේ තියෙන මගේ ඉන්ඩෙක්ස් ෆයිල් එකට අදාළ ලෝගෝ එක සහ ඒ ලෝගෝ එකට අදාළ ටැග් එක. ඒ කියන්නේ ඔයාලට පේනවා ඇති මෙන්න මෙතෙන්ට ගියාට පස්සේ image src image logo class image responsive alt කියලා මෙන්න මේ ටැග් එකක් තියෙනවා. ඉතින් මම මෙන්න මේකට මෙන්න මේ ටැග් එකට alt ටැග් එකට මගේ site එකේ short name එකක් underscore එක use කරලා තියෙනවා. ඉතින් මේකදී මම underscore එක use කරලා තියෙන්නේ space එක වෙනුවට. මොකද මේක එක keyword එකක් විදිහට අපිට ගන්න පුළුවන්. ඔයාලා hashtag use කරද්දී දන්නවා සාමාන්‍යයෙන් keywords දෙකක් තියෙනවා නම් අපි ඒක එකට තමයි merge කරලා ලියන්නේ. එක hashtag එකක් දාලා ඒ keywords දෙකම එක ළඟ තමයි ලියන්නේ. स्पेस मुनाक्कत तीन ना इधर मैंने में के स्पेसेस नतीवे में तब हम मैंने में अंडरस्कोर का यूज़ कर दी ना हम वचन के डब इधर मैंने में वाके आप इट ऑन पेज एसईओ करा दी मैंने में एएलटी टैक्स आने वाले में यूज़ की दी में है क्या हो दी ना मुकदे दे दी साइट के में मेन पेज जगह අලුත් ටැබ් එකේ මම නැත්තම් new tab එකක් කරා open වෙන්න අපිට හදාගැනීමේ හැකියාව තියෙනවා. එතෙන්දී site එකේ තියෙන keywords සහ මොනවද search engine results වලදී මේ contact page එක sub page එකක් විදියට perform කරන නිසා අපිට අනිවාර්යයෙන්ම SEO rank එකක් එහෙම නැත්තම් in search engine result එකක් ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ තියෙන්නේ ඒ වගේ result එකක්. ඒ කියන්නේ මම reservations.php කියන page එක එකතනකදී මගේ main page එකෙන් මම pop කරලා අලුත් tab එකකට අරගෙන තියෙනවා. ඉතින් මෙන්න මේ ආකාරයෙන් තමයි මම alt tags meta tags ඒ කියන්නේ meta keywords meta descriptions මේ විදිහට තමයි මගේ page එකේ මම use කරලා දෙන්නේ. ඊට අමතරව අපිට මේ on page SEO වලදී ප්‍රධානම දේ තමයි අපි දැනට devices friendly වෙන websites develop කිරීම. ඒ කියන්නේ ඔයාලට මම සරලව පැහැදිලිව කියෝදී ගොඩක් කලාවට ගොඩක් customersලා use කරන්නේ सामान्य मोबाइल डिवाइसेस मोबाइल फोन एनम गुडक यूज करें टैब पाविची करुडक लैपटॉप्स गुडक विला स्मार्ट फोन तमें हमदेम अभी पाविची कर पटांगा तीन मे वेदी अनिवार्य मे अभी हदन वेबसाइट्स गुडक विलावट एसईओ वगेम मोबाइल फ्रेंडली वे डिवाइस प्लेटफॉर्म्स सामान्य डिवाइस डिवाइस मोबाइल रेस्पॉन्सिव मे हकीवा සියයට 100ක් තියෙනවා. ඉතින් මම ඒක සඳහා ඔයාලට සාම්පල්යක් වෙන්නනම් sliid.lk කියන වෙබ්සයිට් එක අපි සාමාන්‍යයෙන් ස්ක්‍රෝල් ඩවුන් කරාට පස්සේ සහ ඒක අපේ මොබයිල් ඩිවයිස් එකට, ඒ කියන්නේ අපේ ඩිවයිස් එකේ ස්ක්‍රීන් සයිස් එකත් එක්ක
මෙන්න මේ වගේ රෙස්පොන්සිව් වෙලා පෙන්නනවා. ඒ කියන්නේ මොබයිල් රෙස්පොන්සිව් වුණා කියන්නේ සයිට් එක ගොඩක්ම ෆ්‍රෙන්ඩ්ලි. ඒ වගේම තමයි කීවර්ඩ්ස් එක්ක ඒක ටැලි කරන්න හරි ලේසි. මොකද අපි සර්ච් රිසල්ට්ස් එකක් දුන්නට පස්සේ අපේ වෙබ්සයිට් එක ඉක්මනට ලෝඩ් වෙනවනම්, ඒ කියන්නේ ඩිවයිස් එකට අදාළව හරියටම ඉක්මනට ලෝඩ් වෙනවනම්, ඒක ලෝඩින් ටයිම් එක ගොඩක් කලකට අඩු වෙනවා. අපිට ඒ සයිට් එකේ රෑන්කින් කරගැනීමේ හැකියාව සහ කස්ටමර්ස් ලගේ रिलेशनशिप सैट या मे ये मे कस्टमर बेनिफिट गुडक वैडिकरगे हकीन इतनी लाइट वेट विदे अभी इमेज पवा यूज करुक कैपासीटी इमेजेस यूज मेन गुडक वाले तीनों लाइट वेट कैपासीटी इमेजेस यूज करो हई रेसोल्यूशन तीन योग सैट गुडक गर पास मेक मोबाइल रेस्पॉन्सिव इमे प्रवणता सीएटीसीएक्मोन एवगेम तब जावा स्क्रिप्ट यूज करादी सामान्य होम पेज लिंक एवगेम තමයි බැක් ලින්ක්ස් එහෙම ඉන්බිල්ඩ් කරන්න ඕනේ. ඒ කියන්නේ ඉන්බිල්ඩ් ලින්ක් කියලා අපි කියන්නේ සාමාන්‍යයෙන් සයිට් එක ඇතුළේම අපිට ලින්ක් කරලා ඒ දේවල් වලින් ක්ලික් ඉවෙන්ට් දුන්නට පස්සේ ඒ ඔටෝමැටිකලි රීඩිරෙක්ට් වෙනවා, නිව් ටැබ්ස් ඕපන් වෙනවා, සයිට් එකේම ටැබ් දෙකක් විදිහට ඕපන් වෙනවා. මෙන්න මේ වගේ පොඩි පොඩි ට්‍රික්ස් ටිකක් අපිට මේ ඔන් පේජ් SEO ද යූස් කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් ඔයාලා දැකලා ඇති URL එකක් ගත්තට පස්සේ SSL සර්ටිෆිකේට් එකක් කියලා ඔයාලා අහලාද? මම සාමාන්‍යයෙන් මෙතන SSL සර්ටිෆිකේට් කියන එක ගැන ඔයාලට Google search එකක් දීලා පෙන්නන්නම්. සාමාන්‍යයෙන් free SSL සර්ටිෆිකේට් එකක් අපිට ගැනීමේ හැකියාව තියෙනවා මෙන්න මේ HostGator කියන hosting seller site එකේ. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් GoDaddy, මම ඔය tutorial ටිකක් කලින් දීලා ති GoDaddy site එකට ගිහිල්ලත් SSL certificate එකක් purchase කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේකෙදී ඇත්තටම site එකේ security එක බව තමයි ගොඩක් වෙලාවට වැදගත් වෙන්නේ. මොකද අපි සාමාන්‍ය server එකක් ගත්තට පස්සේ ඒක AWS වෙන්න පුළුවන්. සාමාන්‍ය WordPress වල platform එක develop කරනවා නම් ඔයාලා hosting package එකක් පර්චේස් කරලා ඉවර වෙලා ඒක තුල තමයි WordPress blog එකක් develop කරන්න ඕනේ. ඉතින් මේකද SSL සර්ටිෆිකේට් එක අනිවාර්යයෙන්ම අපි යූස් කරන්න ඕනේ. ඉතින් එතෙන් සයිට් එකේ security එක සහ අපි ගන්න සියලුම දේවල් ඒ කියන්නේ හරියාකාරව සිද්ධ කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි on page SEO ගැන මම ඔයාලට සරලව කෙටියෙන් හඳුන්වලා දුන්නේ. වැඩිදුර අපි විස්තර ඉස්සරහට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ඊළඟ වීඩියෝ ක්ලිප් එකෙන් කතා කරමු කොහොමද off page SEO වලට startup එක ගන්න කොහොමද කියලා. ඉතින් එකතුලා ඉන්න channel එකත් එක්ක ඊළඟට on page SEO වීඩියෝ ක්ලිප් එකේ මුණගැහුවා. හැමෝටම ජය වේවා.